එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. ධනේ අයියා ඉන්නවනේ අයියේ, එයා මාව දායි. මාසයක්වත් ඉන්න එපැයි නේද අයියේ? මේ කරපු කිසි දෙයක ප්‍රතිඵලයක් නැහැ. ආයෙත් ඔළුව හිර කරන්න ගත්තොත්. දැන් හිර වෙලා තියෙන්නේ ඔළුව නෙමේ, මගේ පපුව. විමුක්තිට එසේ කියන්නට හිතෙයි. ඇත්තටම උදේ සිට පපුව හිර කරයි. චූ බටයක් ගහලා නැත්තම් දුවල ගිහින් බලනවා. විමුක්ති සිතුවේය. අපි ඉස්සෙල්ලා ටිකට් කපාගෙන ගෙදර යන්කො බං. හිමාලි තේ හදාගෙන ආවාය. අද හිතම සවුත්තුය. අමුතුම මිනිහෙක්. මේ උන්න මේ වෙනස් වෙනවා. හිමාලි සිතුවාය. කොයියේ හිමාලිගේ විමුතිර තේක පොවන්නටය. ඒත් විමුත්ති පස්සෙන් රූරා උඩට ගියේ. ඉන්න නංගේ හිමාලිට අර අමුත්ත වැඩි විය. නංගිටත් අයියේ එයාගේ වැඩක් කරගන්න බෑ. එයත් පවුනේ. විමුක්ති කීවේ හිතේ කහටක් නැතුවය. මගේ කියලා මොන වැඩද අයියේ? දැන් නොහම කියලා මාව අයින් කරන්න හිතාගෙන ඇති. ඇය සිතින් සිතුවාය. උඹ කොහොමත් පරණ පුරුදු විදියට එන්න ඕන තමා. ටික ටික බලමු. නංගේ නම් යන්න. තාම අයියේ අයියට වොෂ් එකක්වත් දාලා නැහැ. කාලත් නැහැ. මං බලලා කරන්නම් නංගේ. ඔයා ගිහින් එන්න. හිමාලිගේ හිතට අමුතුය. ඇයට යන්නට හිතක් නැත. මං දවල් කෑමත් අරන් එන්නම්. අද නංගි ටිකක් රෙස් කරන්න. විමුක්තිට ඕන තනිවි හිතන්නටය. ගෙදර වැඩක් නෑ අයියේ. මං එන්නම්. හිමාලි අත් බෑගේ කරට දමාගෙන තවත් බෑගයක් අතට ගත්තාය. අයියේ මගේ ෆෝන් එක කොහෙද? සක්විති සිනාසුනිය හිමාලියේ ළඟම උන්නාය. වැඩ පටන් ගන්න වගේ යන්නේ. කොහෙද කියලා මතක නෑ මල්ලි. ගෙදර ඇති. මං බලලා ගෙනත් දෙන්නම්. නංගි බලලා ඒක ගෙනත් දෙනවද? අයියා හදන්නේ ඔය ආයෙත් අසනීප වෙන්න. හිමාලි බලාපොරොත්තු බිඳුන හඬෙන් කීවාය. මං යනවා. යන්නම් අයියේ. හිමාලි කාමරයෙන් ගියේ නෙත් බර කරගෙනය. ඇය යන දෙස බලාවුන් සක්විති පසෝ විමුක්ති දෙස බැලුවේය. මල්ලි මොනාද කෙල්ල කියන්නේ? හොඳ ළමයෙක්. මට දුක මන් නිසා ඒ ළමයගේ අධ්‍යාපනයේ නැති වෙච්ච එක. සක්විති හිස වනමින් දිග සුසුමක් හෙළුවේය. උඹ නිසා තවත් කෙල්ලෙක්ගේ ජීවිතේම නතර වුණේ. අයියේ විමුක්ති වෙනස්ම කටහඬකින් කතා කළේය. සක්විති ඉවෙන්මෙන් ඔහු අහන්නට යන දේ දැනගත්තේය. මල්ලි කෙල්ලට මොකද වුනේ? මේ ප්‍රශ්නය ඔහු කවදාකෝ අහනවග සක්විති දැන උන්නේය. කෙල්ල හැංගිලාම ගියා මල්ලි. ඒකි කොහේ ඉන්නවද මොනා කරනවද අපි කවුරුවත් දන්නේ. සක්විති කියද්දි විමුක්ති ඔහු දෙසම් බලාගෙන උන්නේය. අයියා කියන්නේ ඇත්තමද? ඔව්. උඹ වගේම මාත් කෙල්ලට ආදරෙයි. උඹයි කෙල්ලයි අතර මොනවා වුණත් ඒකිට පිහිට වෙන්න මටත් යුතුකමක් තියෙනවා. අයියට පුදුම ආදරෙයි. දන්නවා බං, දෛවයේ හැටි තමා. ඉන් එහාට දෙයක් කෙල්ලගෙන අසතය සක්විතද බියවිය. කෙල්ල සමහර විට අපෙන් ඈතටම යන්න ඇති. මීට අවුරුදු 25කට කලින් ප්‍රශ්නෙද්දී නාලනී නැන්දත් කරලා තියෙන්නේ ඒකනේ.
කාටවත් හොයාගන්න බැරි විදියට රත්නපුරේ ගියා. කෙල්ල රත්නපුරේ නැද්ද? නෑ මල්ලි, අපි බැලුවා. විමුක්ති පුදුමාකාර හිස් ඇඟීමකින් බලා උන්නේය. ඒත් උඹ අද උදේ මාව බලන්න ආවා. උඹ මේ සිද්ධ වෙන හැමදේම දන්නවා. විමුක්ති සිටුවේය. මල්ලි, දැන් බං ඉස්සරට වඩා ප්‍රශ්න බරපතලයි. උඹට සිද්ධ වෙනවා ඉවසීමෙන් වැඩ කරන්න. මට තේරෙනවා, මන් නිසා උඹ නිසා විඳින දුකක් නෙමේ. දැන් හරි තෙහෙට්ටුයි බං. මට තේරෙන්නේ මොනා කරන්නද කියලා. අයියා, ජොබ් එකනුත් අස්සුණානේ නේද? ජොබ් නම් හොයාගන්න බැරිය බං. මොනාරි බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්නේ. දෙන්නත් එක්කම බොක්ෂොප් එක කරමු. සක්විති ආදරෙන් සිනහසුනේ. ටිකක් හිත තද කරගනින් මල්ලි. උඹ හිතනවා වැඩි. කියන්නට දෙයක් නැත. මේ හිතේ කොතරම් දුක තද කරගෙන ඉන්නවාදයි දන්නේ දෙවියන් පමණි. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.